ගන්නයි. ඒක නගරේ පවත්තන අපි වැඩමුලේ පළවෙනිවට සාකච්ඡාව. ඒකට යන්න ඉස්සෙල්ලා මම පොඩි මතක් කිරීමක් කරන්න තහඳුනා දීමක්. මේ ධර්ම සාකච්ඡාවේදී බලාපොරොත්තු වෙන්නේ මෙතෙක් යෝගාචර විසිට හඳුනා දුන්න මේ කමඨාන උපදේශෝ සමාදාන් කරන ද සිල්පද සම්බන්ධව හෝ එහෙම නැත්නම් වැඩමුළුව සම්බන්ධව මතක් කරලා දුන්න නීති පද්ධතිය පිළිබඳව හෝ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක මෙතනදී නිරාකරණය කරගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට හිත පිරිසුදු කරගන්න පුළුවන් වැඩමුළුවට. ඒ වගේම භාවනා කරගෙන යනකොට මතුවෙන ප්‍රශ්න ඒකට අපි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. ඉතින් ඒ කමඨාන් සුද්ධ කිරීමත් මේකම කරනවා. ඒක ඉතින් අර විශේෂයකට තියෙන්නේ අනිත් ඇඟවල කමඨාන් සුද්ධ කරනකොට කේක්කනයි කමඨාන් සුද්ධ කරන්නේ. මෙතන එහෙම නෙවෙයි. මෙතන අපි පොදු සාමූහික කමඨාන් සුද්ධ කිරීමක් කරන්නේ. ඒකෙදී පිරිසින් කෙනෙකුට සම්බන්ධ වෙන පුළුවන්කම දෙකක් තියෙනවා. උගදිනේ කරන්නේ ලිඛිතව ප්‍රශ්න පිටියට දාන එක. නමුත් ඉද ප්‍රස්තාව තියෙනවනම් කාට හරි සභාවටත් අත උස්සපුවාම අවස්ථාවක් දෙන්න පුළුවන් ඊට ප්‍රස්තාව ලැබෙන විදිහට. ඊයම දෙවිදියකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙතන මේ විදිහට අපි සාකච්ඡා කරන නිසා බලාපොරොත්තු වෙනවා එළිය බාහිරේ කවුරුත් එක එක කතා කරයි. එහෙම කතා කරන්නවත් එපා, නැත්නම් ප්‍රශ්න අහන්නවත් එපා. ප්‍රශ්න උත්තර දෙන්න යන්නත් එපා. දෙකම වැරදි ගන්න ඕනේ. සමහර ලාට කියනවා නෑ ඒකට කමන්නේ අපි සාකච්ඡා කරන ධර්මෙනි කියලා නෑ. මේ මොකක්ද අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙතෙන්දි කතා කරන්න. එතකොට අපිට වැඩමුළුවේ නිස්සද්ද භාවය ඒ වගේම එකිනෙකාගේ විවේකයේ කර කරන්න. ඉතින් මම හිතනවා මේ ප්‍රමාණවත් වෙයි කියලා වැඩසටහන ආරම්භ කරන්න. ඉතින් අපි ඉල්ලා සිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරය අපිට ආරම්භ කළ දෙන විදියට. අසර සම්මාස ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අද උදෑසන සක්මන් භාවනාවේදී ලැබුණු අත්දැකීම් වහන්සේගේ වැදගත් උපදෙස් පදනම මෙසේ සඳහන් කරන්නේ. වම දකුණ යනුවෙන් මුල් අරමුණ සිට ඒ තබාගෙන නිවටම සක්මන් කළ අතර නැවතීමේදීද ආපසු ඇවිීමේදීද මුල් අරමුණ වෙනස් නොවී පැවතිනි. සිත වරින් වර වෙනස් අරමුණු ඔස්සේ ගියද ඉරායාසයෙන්ම නැවත මූල කර්මස්ථානයටම පැමිණෙන බව දැක්වේ. මූල කර්මස්ථානය තදින් සිතේ මුල් රැසට පසු වෙනත් සිතුවිලි ඇති වී නැති වී යන බව, එසේ වුවද මූල කර්මස්ථානයෙන් සිත බැහැර නොවන බව වැටහුණි. මෙසේ මූල කර්මස්ථානයෙන් සිත බැහැර නොවී වෙනත් සිතුවිලි පැමිණ ක්ෂණයකින් ඇති වී නැති වී යා හැකිද? නැතිනම් එය සිතේ රැවටෙන ස්වභාවයක්ද? කරුණාවෙන් පහදා දෙන්න වහන්සේට නිරෝගී සුවය. මේ විදිහට මූල කර්මස්ථානය සහ අනිකුත් පරිබාහිරයේ තියෙන අපි නා ද්විතීයික කර්මස්ථාන කියලා එකට පිටිපස්සේ එකක් තියෙන දකින්න පුළුවන්. දෙපැත්තේ සමසමව දකින්න පුළුවන්. මේ දෙක දැකීම නිසා ආධුනික යෝගාවචර හිතනවා මගේ හිතට බාහිර අරමුණක් ඇවිල්ලා හිත සත්‍ය කැඩුණා කියලා. නමුත් කමඨාන් සුද්ධ වෙච්ච එකට තේරෙනවා ඒ බාහිර අරමුණ තිබුණට අනිවාර්යයෙන්ම සත්‍ය කැඩෙන්න ඕනේ අවශ්‍ය නම් දැනගෙන තමන්ගේ මූල කර්මස්ථාන හිත ගන්න පුළුවන්. නමුත් තවත් ඉස්සරහට යනකොට හිත පිට ගියත් මූල කර්මස්ථාන ගන්න ඕනෙත් නැහැ. මම හිත දැන් තියෙන මෙන්න මෙතනයි කියලා දැනගත්තාම ඒ හිත මේ ඉමුනේෂන් නැත්නම් හිත ප්‍රතිශක්ති ජනක වෙනවා. මම ඉන්නේ මූල කර්මස්ථානේ නෙවෙයි. මම ඉන්නේ ගෝචරජ්‍යත් භූමියේ නෙවෙයි. ඒක පේන තෙක්මානේ. මම ඉන්නේ නොගැලපෙන තැනක. ඒ තින්න පුළුවන්. ඉතින් ඒක ඉන්නේ ගොඩාක් අර භාවනාවේ තියෙන
ආත්ම ශක්තිය. ඒ වගේම සතිය පිළිබඳ දැඩි විශ්වාසයක් තියෙනවා. සතිය අරමුණු මාරු කරාට මූල කර්මස්ථායිලා වෙන අරමුණකට නොසිතූ නොවිරු අරමුණට මාරු වුණාට සතිය කැඩිය යුතුම නැහැ. නොකැඩී ඕනනම් තියෙන්න පුළුවන්. ඉතින් ඉස්සරහට යනකොට ඒව පරීක්ෂා කර බලන්න පුළුවන්. එතකොට මූල කර්මස්ථානේ තියෙනවා. ඒක බෙන්ච්මාක් එකක් විදියට පිවතල් පොයින්ට් එකක් විදියට තියෙනවා. තියෙද්දි වෙන තැනක ඉන්න පුළුවන්. මොකක්වත් වෙන්නේ නැහැ. මේ කරන්න යන්න එපා. මේ ආහන ප්‍රශ්න තියෙන කරන්න කියන්න බුණා. එහෙම වුණත් සති ධාරාව අඛණ්ඩ වෙන්න ඉඩ තියෙනවා. අපි ඒකට තමයි සතිය මල්ටි ටාස්කින් වල පුරුදු කරන්නේ. වැඩ කොඩාක් යනවා. තමයි දන්න ප්‍රයොරිටි මේකේ කියන. මේක තමයි මගේ ෆස්ට් ඇන්ඩ් ෆෝමෝස්ට්. වෙන තැනක හිත තියෙයි. ඕන වෙලාවක යන්න පුළුවන් අර මූලික අරමුණට. නමුත් මේකේ ඉඳලා පුළුවන්. ඒ tie නිසා ඒක කරන්න යන්න එපා. නමුත් ඒ කෙරෙනකොට තමයි සතියේ බලමහිමේ තේරුම් ගන්න. තමන්ගේ ආත්ම විශ්වාසය ගොඩනගෙන ප්‍රතිශක්තිය ගොඩනගෙන. ඒ ප්‍රතිශක්තිය ගොඩනගින් බෑ අරමුණේම දිගටම සතිය පිටන්ට ඕනෑ කියලා දැඩි ග්‍රහණින් ගත්තොත් ඒ සතිය විවිධාංගී කරන්නේ වෙන්නේ. මේ ඒකට පෙරමග ලකුණු. සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පහල්කිය ආයත ආයතේ පාරයන්ක භාවනාවේ අධ්‍යක්ෂකයි. මම ආනාපාන සති භාවනාවේ සිටින අයෙක්මි. උරුසුවට දැනෙන හුස්ම ඉතා සිලින්මින්ගේ පසු එක ගැඹුරකින් දැනෙන ආසේ පිස්විය. නමුත් ඒ අවස්ථාවේදී ඇතුළත පිටත කියා සීමාව නොදැනුනි. ශරීරයේ කියා සීමාව නොදැනුණද එය මුළු කතරටම දැනෙන සුවයක් විය. ක්‍රමේ ආශ්වාසය සහ ප්‍රශ්වාසය අතර වෙනසක් නොදැනෙන සියල්ලම එකට අවදමට ඇති ස්වභාවයක් දැනෙන අතර පහන් ඇතුළ දැනෙන වේදනා සද්ධානිය වරින් වර පිට ප්‍රදේශයෙන් දැනෙන වේදනාව ඉස්මතු වූ එයද ආපස දැනෙන්නක් මේ මගේ ශරීරයට අයත් දෙය වටහා ගත නොහැකි විය. මෙසේ පර්යාප්තිය අවසන් වන තුරුම දැනුන නෝනාම තින පිළිගීම දෙස බලා සිටීම. එය ගතෙහි නොව සිතෙහි පවතින්නක් බැවි උපේක්ෂාවෙන් දරා සිටිය හැකි විය. ඒවත් සරණයි වහන්සේට අපි කොයි වෙලාවක හරි එක මූල කර්මස්ථානයක ඉඳලා ඒක ගෙවම් කරමින් ගෙවම් කරමින් නැත්නම් මූල කර්මස්ථානයේ ආශ්‍රව ප්‍රසවාස දෙක අතර පිටුන දෙන්නේ ගිහිලා ඒක වෙන බාහිර සත්ත්ව වේදනා හිතුවිලත වෙනසක් නැති වෙලා ඔක්කොම සමස්තයක් වශයෙන් අපි ඒකට දාලා තියෙන වචනේ ගොජේ කියලා. ගොජේ දිහා බලනකොට පේනවා මේ දිගටම නලිය තියෙනවා. ඒ දිහා බලා සිටීම වෙහෙස කර මේ වෙහෙස කර තත්ත්වේ තමයි බුදුසසු දුක්ඛ සත්‍ය කියලා පෙළලා තියෙන්නේ. පෙළන පීරණට්ටෝ සන්තාපනට්ටෝ එක පෙළන ගතියක් තියෙනවා. මා ජරාවක් අජුවක් වේ නලිය තියෙනවා. ඉතින් මේක බලන්න බැරි නිසා තමයි බාහිර ලස්සන දේවල් අපි හදාගෙන වටපිට බලපලා ඉන්නේ. ඒ දේ වුණත් එක දිගටම එකක් දිහා බලනකොට ඒකත් ওই තත්ත්වෙටපත් වෙනවා. අපි කරන බාහිර දේවල් මාරු කර කර එකකට එකකට පිටපැත මේ තට්ටු පැන ඉන්න එකයි. ඒ නිසා මූල කර්මස්ථාන දීමෙන් අපිට පාත් එක ක්ලියර් කර ගන්න පුළුවන්. කාලානුසූක මූල කර්මස්ථාන මොකද වෙන්නේ බලන ඉන්නකොට වෙන එක බුදුම වෙහෙස කරයි බලන්නේ. ඒ නිසා මූල කර්මස්ථානේ ප්‍රියමනාප දෙයක් වන්ත ලොකු achievement එකක්. පස්සේක විරූප වෙනවා. විරූප වෙනවා කියලා කියන්නේ බොඳ වෙනවා. ලොඳ වෙනවා. සීමාවක් නැති තත්යකටපත් වෙනවා. ඒ නිසා බලානින්න එකම මහා කම්මැලිකමක්. වෙහෙස කර ගතියක්, පෙළන ගතියක් පේනවා. ඉතින් ඒ නිසා අපි දන්නේම නැතුව අපි මෙහෙ වෙනවා. මෙතෙදි විනස් නිට්‍ය වූ, සුඛ වූ, සුභ වූ, ආත්ම වූ දෙකට එළවනවා. ඉතින් එතකොට අපි මේ වෙන දෙයකට යන හැම වෙලාවෙම මේ අනිත්‍ය වූ, දුක්ඛ වූ, අසහනාත්ම වූ, අසුභ වූ දේ ප්‍රතික්ෂේප කරනවා.
ඉතින් අපි හිතන එක සාධාරණයි. අපි හිතන ඒ අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ අසුභදේත් බැලීම හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා අපි ඒ වෙනුවට මොනවා හරි දෙකකින් අර මේ විකල්ප හොයන්න යන කතිය තමයි අපි ඥාණය කියලා කියන්නේ. ඉතින් ඥාණය තියෙනකන් මේක විශේෂකර වුණත් කමන්නේ මේකම බලහින්න ඕනේ කියන ඒ පිළිගන්න ඒක ඥාන පරාජයක් විතර. මේ ඥානවන්තයාගේ පරාජයක්. හිතන හැම වෙන්න දෙන්න බෑ. වෙනට වෙන මොකක් හරි හිතන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන විකල්පයක් හොයන්න පුළුවන්. මම එහෙම ඉච්චරම දුප්පත් මිනිහෙක්ද? ඇයි මට වෙන විකල්පයක් ගන්න බැරි කියලා. ඉතින් එයාගේ පව් තියෙනකන් මොඩකම තියෙනකන් එක එක දේවල් පස්සයක්. කීල කොහෙ ගියත් ඕනෙම දෙයක එල්ල වුණොත් සතිමත් වුණොත් ඒ දෙයත් ඔය තත්ත්වයටපත් වෙනවා. ඉතින් කුශාග්‍ර බුද්ධිමත් එක්කන පළවෙනි දේම තේරුම් ගන්නවා කොහෙ ගියත් ඔච්චර. තියෙන්නේ මේක දිහා වෙහෙසකර ගතියක්, පෙළන ගතියක්. ඉතින් මේ වෙහෙසකර ගතිය, පෙළන ගතිය දුක්ඛ සත්‍යයේ මූලික ලක්ෂණ හතරෙන් දෙකක් කියලා මේ සාරිපුත්තු සාංශය සඳහන් කරලා තිනවා. පීලනට්ටෝ, චන්තාපනට්ටෝ, විපරිණාමට්ටෝ, සංකතට්ටෝ. ඒක නිතර විපරිණාමයකටපත් වෙනවා. ඒක එතන එතන හැදෙන්නේ. ඊගාට මොන මොකාට ඇයි කියලා කියන්නේ. අන්න මේ ලක්ෂණ හතර තමයි අපිට බුදුම බයක් කියලා. ඒක අපි රැය වෙනකොට බය වෙන්නේ. මේක අපි ලෙඩ වෙනකොට බය වෙන්නේ. ඒක අපි මරණයට බය වෙන්නේ. මොකද එතෙන් ගිය ගමන් ඔය වෙහෙස කරගතිය, පෙරණ ගතිය. ඒකත් බොහෝ විට මානසිකයි. ඒ නිසා පේනවා මනස් මේක පිළිගන්නේ මාන්නක් කර. ඒ නිසා එවනත් අය හිතනයි ඥානවන්තයි. ඒ නිසා විකල්ප හොයන තාක්කන් අපි මෙහෙවෙන මොකෙන් මෙහෙ වෙනවද කියලා කියන්නේ. ඒ නිසා මෙහෙම සාකච්ඡාවක් කරනකොට මේක බය නැතුව කවුරු හරි වර්තා කරලා තිබිලා ඒක හරි විදියට කමඨාන සුද්ධ වුණොත් අපි අද දවසේ යන්නේ එතෙන්ට යනකොට ඈත වැත බලන්න එපා. ඕක පිළි අරගන්න ආපු ගමන විශ්වාස කරන්න, ආපු ඉතිහාසය විශ්වාස කරන්න. විශ්වාස කරගෙන කොහෙන් ගියත් ඔච්චරයි. ඒ නිසා ඕක පිළිගන්න. තරන් වෙත පැමිණි දේ පැමිණි දුක් පෙන්ඩ්‍රයි කියනවා වගේ පිළිගත්ත දවසේ ආයේ වෙහෙසට දෙයක් නෑ, පරිශන කිරීමක් නෑ, ආයේ ඈත මෑත බැලිල්ලක් නෑ, ආයේ කතන්දර ගෙතිල්ලක් නෑ, ආයේ කාටවත් චෝදනා කිරිල්ලක් නෑ, ආයේ මට අහවල දෙය අවශ්‍යයි කියලා උද්ඝෝෂණ කරන්නෙත් ඕක තමයි පිළිගන්නේ. ප්‍රති ඒක ටිකක් too early. ටිකේ පළවෙනි දාසෙන් වගේ එනකොට ටිකක් කල් නැතු අමුත් ඇවිල්ලා පුළුවන් නම් ඕකම මාස්ටර් කරා. ඔන්නී ස්වාමීන් වහන්සේ මම අන්තර්ජාලයේ ඔස්සේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් වසර දෙකකට වඩා එකක් පැරණි කාලයක් සතිය වර්ධනය කරගෙන ඉන්නකොට සාර්ථක ගන්නා යෝගියෙක් වී සක්මන් කරනවා. ඔබ අවස්ථාවල ආප පොළොව මත සක්මන් කරනවා. පොළොව සක්මනේ සිට පිට විය ඇත. ඇලගෙන සිට පාදයේ දිව ප්‍රදේශයේ සිත පිටවස් ඇති බව ඉක්මනින්ම
පිටකොස් ඇති බව දැනගැනීමෙන් පමණක් කිසිම ප්‍රමාදකින් තොරව සිට කය පොළොව ස්පර්ශ වන බව දැනීමට පැමිණි. බොහෝ විට සිත පිටගිය නිසා පසුතැවීමක් නැත. නමුත් සතිය යට කරගෙන සිත පිටකොස් තිබූ අවස්ථාවල පසුතැවීමක් සමහර අවස්ථාවල ඇති වේ. ඒ සාමාන්‍ය දෙයක් බව සිතේ ස්වභාවය බව සිතට මතක වී පසුතැවිල්ලේ ප්‍රබල බව අඩු කර ගනිමි. සිත පිටගිය අරමුණ ප්‍රබල නම් සිතේ ඇලවිල්ල ප්‍රබල බව අත්දකින. එවැනි අවස්ථාවල සක්මනේ සිතගෙන සිතේ ඇලඹුණු ස්වභාවය වෙත අවධානය යොමු කරමි. එය විශාල බරක් පීඩනයක් කලකිරීමක් ලෙස දැනේ. ඒ ගැන සිහියෙන් බලා සිටිනු. බලා සිටින විට ක්‍රමයෙන් එම පීඩන රටේ අඩු වී සැහැල්ලු බවට පත් වේ. මේ ආකාරයේ විනාඩි 30-45ක් අතර සක්මනේ යෙදෙමි. කලාපුරකින් සිත පිටවොස් නැවත කිසිම මෙහෙවරකින් මෙහෙවීමකින් තොරව සක්මනේ පාද චලනයේ වෙත පැමිණ සක්ම ආරම්භයේදී යක්පතුලට දැනු සියුම් බව රළු බව විනාඩි පමණ පසු පාදයේ පොළවේ මදින විට වරගතිය උසවන සැහැල් ගතිය මාංශ පේශීව ඉදී දිගින් හරි මාදී ලක්ෂණ වල දැනීමට වෙනස් වේ. මේ ලක්ෂණ ගැන අවධානයෙන් බැලීමේදී වම් පසේ දැනීම පයේ දැනීම ගමන් කිරීමේ හා හැරීමේ ක්‍රියාකාරකම් වලදී ඇතිවන දැනීම් බොහෝ විට එකම ආකාරයේ බර සැහැඳු හැකිරීම් දිගේ හැරීම් ආකාරයෙන් වන බව සිහියෙන් බලා සිටින්න. මේකදී අවස්ථා තුනක් වගේ නිකන් විතරම ඉස්සලා අපි එක ආදී පතුලේ අත්දකින් දෙක ඉදිරියට ගියාම ඇස්සේ හිතවිලිත් එක්ක ඒ දෙන්න සම වගේ කටයුතු කරනවා. වරින් වර යම් දේවල් වල යම් හිතවිලි බරපතල දේවල් ආපුවම හිතේ කැළඹීමක් වෙනවා. නැත්තම් පොඩි දේවල් ආපුවාම ඒක කැළඹිල්ලකට ගණන් ගන්න නැතුව සත්‍ය ප්‍රවත්තගෙන යන්න පුළුවන්. ඒ බරපතල කැළඹීමේන අවස්ථාවල් එක විදියකට වාසියක් තියෙනවා. මොකද ඔව් අපේ හිතේ තැම්පත් වෙලා තියෙන දේවල් හිතට පිටින් මොනවාක්වත් වැටෙන්නේ නැති වෙලාවට හිතේ ඇතුලේ තියෙනවා එළියට දාන්න. ඉතින් ඒක ලොකු කැතැසිස් එකක් විරේචනයක්. හිතෙන්නේ නම් එමෙ එළියට දෙමෙල ඉවරයක් වෙන එකක් නෙවෙයි. කොච්චරද එළියට එනවා. එම් වෙන්නේ දුවට බලන්න. තමකින් අපිට හිතවිල්ලකින් හරි වේදනාවකින් හරි සද්දකින් හරි එම කරදර කරනකොට ඒක දිහා බලන් හිටියොත් ආයෙත් දවසේ ආයෙත් මතක. අර තරම් වෙන්නේ නැහැ. ඊට පස්සේ ආයෙත් මතක. අර තරම් වෙන්නේ නැහැ. එන්නේ. ඒක තියෙන තීව්‍රතාවය එළන ගතිය එන්නේ අඩුයි. ඉතින් ඒක ඒ ක්‍රමයටම ස්වභාවයෙන්ම ගෙවෙන්න දුන්නොත් ඉවරටම ඉවරයි. එහෙම නැත්නම් ඒක යටපත් කෙරුවොත් ඒකේ ඇතුලේ බීජ වශයෙන් තැම්පත් වෙලා තියෙනවා, පෙන්ටප් වෙනවා. ඉතින් ඒක කොහෙන් පිට කරයිද දන්නේ. ඉතින් ඒව තමයි ඔය මානසික අසහන එහෙම නැත්නම් කැන්සර්, එහෙම නැත්නම් වෛකීක භයානක ලෙඩ කියලා එළියට දාන්නේ ඒව ඇතුලේ හොඳටම එකතු වෙලා කැකරෙනවා. සබාවනාදී කොයි වෙලාවක හරි දුවට සමසිත පවත්වන වෙලාවට ඇතුලේ තියෙනවා එළියට එනවා. ඒ එළියට එන දේවලුත් එක එක නාග වෙනස්. එයා ගොඩ ගහගෙන තියෙන දේවල් ටික එළියට එන පටන් ගන්නවා. ඉතින් අර එළියට එන වෙලාවේදී ඒකට නිරුපද්‍රිතව එළියට එන දෙන්න නම් සදාචාරවාදීයර කරන්න බෑ. එයා හිතනවා යුවා ඒ කක්කා, යුවා ඒකස්. කෙලස් වෙලියට එන එක නපුරු දෙයක් කියලා. ඉතින් එයා ඒ වෙනුවට කරන්නේ ඇතුලේ හංගගෙන. ඉතින් එතකොට ඇතුලේ පැසව. ඊකට ඇත්තටම යෝගාවචරයෙන් මනාපෙන් තමයි යුවා ඇතුලේ කපටා කරගන්නේ. භාවනාදී අවස්ථාව කමන එළියට යන්න. එළියට යන යන්න අරින්ද උංචි සුතමේ ඥානයක් තිබිල බෑ. ලොකු සුතමේ ඥානයක් තියෙන්න ඕනේ. එළියට එන තරමට තමන් සුද්ධියටපත් වෙනවා. ගොඩාක් එළියට ආපු තැන
සාරාණීය ස්ථානයක් වශයෙන් ගණන් ගන්න දෙයක් නෙවෙයි. මගේ ජීවිතේ සුද්ධියක් ඇති වෙච්ච තැන කියලා. කෙලස් වැඩිම වගුරුවක තැන තමයි සුද්ධ ස්ථාන වෙන්නේ. අපි දැන් සුද්ධ ස්ථාන පූජනීය ස්ථාන කරලා තියෙන්නේ අනිත් පැත්තට. අඳු කුරුපත්තු කරන, පහම්පත්තු කරන දැ බුදුජානනාසේ දේශනා කළා තියෙන පැවිදි වෙන තැන, සෝවාන් වෙන තැන, අරහත් වෙන තැන, සවාල් කෙලස් ප්‍රමාණය කළ තැන. අන්නේව සාරණීය ස්ථාන. ඉතින් ඒක නෙවෙයි ලෝකයා දකින්නේ. ලෝකයා දකින්නේ තමන්ගේ තියෙන කැතගුණ වහගෙන ජීවත් වෙන්නේ. ඒකට සමහරු පටලවා ගන්න ශිෂ්ටාචාර කියලා. ඉතින් ඒ අත්තන ශිෂ්ටාචාරයේ කටු කොහලක්. ඇත්ත දන්නේ නැහැ මේ ශිෂ්ටාචාරයෙන් වැඩ ගන්න ඇති. ඒගොල්ලෝ ශිෂ්ටාචාරක දාස්කම් කරනවා. වාල්කම් කරනවා. භාවනා කරන එකන භාවනා ඉදිරියට යනකොට තේරුම් ගන්නවා. ලෝකයා තරසන්න පිනවන එක නෙවෙයි තියෙන්නේ මේ එළියට එන්නේ ලාවේ වමනේ කරලා ඉරිචෙන්නේ කරලා එළියට දාන්න. වඩමුකේ වහන්න එපා එළියට ගන්න. යන්න හරි. ඉතින් ඒකට එන කවුන්ට් ආගියුමන්ට් එක තමයි නැත්තම්. හිත කියන්නේ කිව්වරයක් නෑනේ කොච්චර කෙතක හිත දෙනවනේ කියලා. එහෙම නෑ. යන්න 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 යන්න. ඒ හිත වල තියෙන අපර අඩු වෙන පටන් ගන්න. ඉතින් මේකට බටහිර මානසික විද්‍යාවේ free association කියලා කියනවා. එහෙම නැත්නම් counseling කියලා කියනවා. කවුරු හරි ආවද කියලා ඔය කතා කරනවා. කතා කරනකොට ඒකේ එලිවෙන්න කාරණා විදිහට හිතෙන්නේ. මේකේ ලෙඩක් තමනොයි. වෙදක් තමනු භාවනාමය බේත. එහෙනම් මේ short circuit එකක් තියෙනවා. හැබැයි ඒකට බුද්ධමාකාර පෞෂත්වයක්. බුද්ධමාකාර සෙල්ලක්කාරකමක්. බුද්ධමාකාරකමක් risk ලව කෙනෙක් වෙන්න ඕන දෙයක් වෙච්චාමයි. එළියට එන්න දෙන එක තමයි කරන්නේ. ඊට පස්සේ අන්තිමට වෙන්නේ අතන මෙතන නලියනවා කම්පන චංචල ඔක්කොම පේනවා. ඔය මොන පද කතන්දර කිතුවත් හතර මහ ධාතුන්ගේ ක්‍රියාව විතරයි වෙදී. මොන જાතිය මොන වචන කියන්න ගියත් පුජින හතර මහ ධාතුන්ගේ ක්‍රියා. ඒක කිව්වයි කියලා වැඩක් නෑ ඒක දැනගන්න ඕන. මේකේ ඇතුලේ තියෙන හතර මහ ධාතුන්ගේ හිත තියෙන තාක්කල් සතිය තියෙනවා. හැබැයි ඒක ලියලා හෝ කියලා ඉවර කරන්න බෑ. මේ ක්‍රියාකාරකම් පෙන්නේ. ඒ නිසා මුකු සම්මින්නාසේ ලියනවා. යෝගාවචරයේ හතර මහ ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. ඒගොල්ලෝ කතා කරන්නේ මම මේ පඨවි ධාතු මං ආවා කියලා. ඒ තද ගතිය පෙන්නලා යනවා, මෙලෙක් ගතිය පෙන්නලා යනවා. වායු ධාතු ආවම තිරපණ ගති, දිගාරින ගති පෙන්නනවා. ඉතින් යෝගාවචරය දන්නවනම් මේ හතර දෙනා ගැන තමයි මේ කතන්දර ගෙතිලා තියෙන්නේ. ඔය හතරින් එපිට මොකක්වත් නැහැ. ඒ නිසා ඕනේ නැති ලක්කට ඉඳ දුන්නා. කොයි ආරමුණේ හිට තිබ්බත් මූල කර්මස්ථානේ හෝ මේ තියෙන ගොජේ හෝ තිබ්බත් Taman ඉන්නේ පුදුම ප්‍රමාදිකති. පුදුම එළඹ සිටීමකින් ඉන්නේ. වෙනදේ හොඳටම දන්නවා. වෙනදේ මගේ කියා ගන්නෙත් නැහැ. වෙනදේට ඇඟිලි ගහන්න යන්නෙත් නැහැ. ඒක දිහා බලාගෙන ඉනවා. නිඳට වැටෙන්න දෙන්නේ නැතුව. හරියට ගංගක් කයිනේ තියෙන උතුූප වාඩි වෙලා ගංග ගලන දිහා බලائیں۔ කිසි විදියකින් ගඟට හිංසා කරන්න එපා. මේ ගලන දෙයට බාධා කරන්න එපා. මේ අනාකූල ප්‍රවාහය අකූල කරන්න එපා. අකූල කෙරුවොත් අර පිටේ එන පිට දමන ගතිය නතර වෙනවා. නතර වුණොත් ගෙදර යන්න වෙන්නේ අපරාධය ලිහිස් කරගෙන යන තුරු මල්ල තාම ගැට ගහගෙන යන්න වෙනවා. ඒ නිසා මේ විදියට එළියට පැමිණීම බුදු කෙනෙක් ලෝකෙට පහළ වීම නිසා අපිට ඇති වෙච්ච ලාභයක් නැත්නම් ගෙදෙට එනකොට දොර හන්නේපා. ඒක ගෙදෙට එනකොට උණුතුරක් කරන්නේපා. ගෙදෙට එනකොට මුණට කියලා ගහන්නේපා. ඒකට යන්නන එක තමයි. ඉතින් ඒක ලේසි නෑ. ඉතින් කොච්චරද කියනවනම් ඒ වගේ එළියට එනකොට ඒක දිහා බලා ඉඳ ඊට කලින් බුදු වෙලා තියෙනවා. ඊට කලින් රහත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපි කරන්න වෙන හැම එකටම නම් අනන් දෙනවා, කතන්දර ගොතනවා, අරකට අරක් කරන්න ඕනේ, මේකට මේක කරන්න ඕනේ කියලා. ඉතින් පත්‍යයන් ඉන්නවා. පත්‍යයන් නිවන් අන්තිම පයිත්‍යයන් තමයි තියෙන්නේ. මුදිය බලහින්න බෑ. බලන් ඉන්නවා නම් මේ මිනිස්සු අශ්ලෝක ධර්මයෙන් කම්පා නොවීම පිළිබඳ පාඩම ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒක භවනා ජීවිතේ කෙලවරටම තියෙන්නේ. ඒ නිසා මේ පැමිණෙන දේ දිහා අර්ථකථන නොදී තන්ත්‍රගත නැතුව නම් කරන්නේ නැතුව මේක දිහා බලන් ඉන්නකට කියනවා ඇසත්තේ නමුත් අන්දේක් විදිහට පාන කන් ඇත්තේ නමුත් බීරෙක් විදිහට පාන
කනනාදීදීව තිබුණට නොදන්න කෙනෙක් වගේ හිටපන්. අරකට මේක කරන්න ඕනේ මේකට මේක කරන්න කියලා ඥාණී තිබුණ මොඩෙක් වගේ හිටපන්. එහෙම නැත්නම් බැරිම නම් මලමිණියක් වගේ ඉන්නරින්දී. ඒක අපි හිතන්නේ අපි දැන් නෝන්ජල්කමක්. ඉතින් මොනවා හරි කරන්න. කරන්නේ හැබැයිම වෙන්නේ අර එළියට යන්න හදන. කුණු ටික එළියට අඳ හදන ප්‍රවාහය බාධා කරනවා. ඒක එක පැත්තකින් අපිට මේ සදාචාරවාදී කියලා උගන්වපු ශිෂ්ටාචාරය විසින් උගන්වන ලද දෙයක්. ඩිසිප්ලිනේරියන්. මේ ඉබේ පහළ වෙන දේ ජාතක උගන්වනවා. උට අnderින්දයි ජීනේ. පුළුවන් තරම් එළියට දාගත්ත තරම් හරි සෑහලුවක් තියෙනවා. ඒකේ ඉන්න දෙන්නේ නැහැ ඒක වහනවා. ඒ නිසා නොවහන්න නම් ඒකට ලෑස්තිලා යන්නේ කර වෙන ක්‍රමයක්. ඒකයි මේ කමඨාන් සුද්ධ කිරීම ඉතාම වැදගත් වෙන්නේ. ඉතින් ඒ සඳහා මේ තමන්ට වැටෙන ටික ඉදිරිපත් කරන්න ඕනේ. ඒකට තන හිතිච්ච දේවල් නෙවෙයි, තමන්ගේ අර්ථකථන නෙවෙයි, සිද්ධ වෙච්ච දේ සිද්ධ විදියට සිද්ධ වෙච්ච තාට හෙලි කරන පොදු කමඨාන් සුද්ධ කිරීමේ ළඟ ඉන්න අයගෙත් බඩ විරේක වෙන්න පටන් ගන්නවා. ඒක නාගේ විතරක් නෙවෙයි. අහල පාල ඉන්න අයටත් ඒක විරේක වෙන්න පටන් ගන්නවා. තේරෙනවා අපි භාවනා කරනකොට අපි ඒකට සුදුසු මානසිකත්වයක් එහෙම නැත්නම් සූදානම් මානසිකින් ධානයේ නැත්නම් මේ අපි පව් අසාගෙන මේ ලෝකෙට පෙන්වන්න හදන ගමනක් දැන්නේ. දැන් අපි අමී ගාපොත්. සක්මණේ පසු පරයන් භාවනාව සඳහා වාඩි මම දැන් මෙතන කියන්නේ විතර වායු සිලයට දී සිටින කෙනෙක්. අයි මට දැන් දැනෙන්නේ මොකක්ද කියලා සිතින් බලන්න. වායු පිටපස බාහුවේ වැඩිම සහ අගලේ ගැස්ම බොහෝ විට ප්‍රකට දැනේ. ඒනු අගලේ ගැස්ම වඩා අතරේ. ඒ ලෙස සිදී මුතුන් බලා සිටී. සිත වේලා ඉන්නවිට ආස්වාස ප්‍රස්වාසයේද සිල්ම දැනේ. ආස්වාස ප්‍රස්වාසයේ වඩා ආස්වාසයේ ප්‍රස්වාසයේ වඩා ඉදේ. සිත වේලාවක් මේ දෙස බලා සිටින විට එය තව තවත් සිල් වී යයි. ආස්වාස ප්‍රස්වාස සිල් වන තරමට ශරීරයේ බලපත් වේ. මෙසේ දැනී ඉතා අඩු අවස්ථාවකටපත් වූ පසු එය එයක් දෙසට අවධානය යොමු නොකර සමස්තය දෙස උහි බලා සිටිමි. තත්ත්ව කීපයකින් ප්‍රද ස්පන්දය හෝ හුස්ම නැවත සිවීම ප්‍රකට වේ. සමහර අවස්ථාවල ප්‍රද ස්පන්දයට සමානව ශරීරය සිවීම වැනෙන බවක් දැනේ. එය සතියට බාධාවක් නොවේ. අවශ්‍ය නම් උත්සාහයක් දරා නැවතීම නැවැත්විය හැකියි. අතරින් පතර සිතුවිලි පැමිණි. බොහෝ විට සිතුවිලි සතියට යටත්ද. සිතුවිලි සතිය යට කරගෙන යන අවස්ථාවක් ඇත. සක්මන් භාවනාවේ විස්තර කළ ආකාරයේ උපක්‍රම කරමින් සතියේ නැවත පිටුවීමට උත්සාහ කරමි. විනාඩි 30ක් පමණ මෙසේ සිටින විට ශරීරයේ නොයෙක් වේදනා ප්‍රකට වේ. මෙහිදී මෙම වේදනා කොයි විදිහටද දැනෙන්නේ දැයි සතියෙන් බලා සිටිමි. විවිධ ස්ථානවල දැනෙන වේදනා විවිධ ලෙස ප්‍රකට වේ. සමහර විට පොඩි කිරීම ලෙස, සමහර විට පළන ලෙස, සමහර විට විශාල රස්නයක් ලෙස, පිච්චෙන ලෙස ආදී විවිධ ආකාරයෙන් වේදනා ප්‍රකට වේ. වේදනාස්යෙන් උෂ්මද කඩවතේ ගැස්මද දැනේ. ඔය අතරතුර සිතිවිලිද පැමිණි. මේ ආකාරයේ විවිධ අරමුණු ඉන්නාමු ආවත් අකණ්ඩව සතිය විධර්මන තුළ පවත්වා ගැනීමට උත්සාහ ගනිමි. දෛනික කාර්ය වල සක්මන් කිරීම, දෛනික වැඩ කටයුතු එනම් නිදි නැවතීම, දත් නැදීම, වැසිකිලි කැසිකිලි යෑම, බස් රථයේ ගමන් කිරීම, මොටර රථයේ පැදවීම, පරිගණකීය වැඩ කටයුතු කිරීම, ළමයින් සමග කටයුතු කිරීම ආදී දේවලදී තත්පර කිහිපයක් වශයෙන් සතියේ යුක්ත කටයුතු කිරීමට උත්සාහ දරමි. බොහෝ විට ශරීරය දැන් තියෙන්නේ කොහොමද, දැනෙන්නේ මොනවාද යන කාරණය දෙස යන අවධානය පිට
වමි. මෙම සතිය පිටවන ආකාරයේ පවතින අරුපාඩු පෙන්වාදී තවදුරටත් සතිය වර්ධනය කර ගැනීමට උපදෙස් ලබා දෙන සීක්වා මහන්සියට දෙමන් සන්න. ඒකට කීටි ප්‍රකාශයක් නැත්නම් හම්බින්නේ නැහැ කිව්වොත් කය තියෙන නිවන් දැකලා හිත කයත් ඉන්නක ඉන්න ගන්න නිවන් දැකලා හිත කයින් පිට ගියොත් කක්කා එසම් මොන විදියට හරි දවසේ තමන්ගේ කයත් එක්ක හිත වැඩිපුර ඉන්නවා කියලා කියන්නේ බහන වැඩි ටිකට බලන්න පුළුවන් තරම් මොන දන්න දහංගටයක් දාලා දන්න උපකරණයක් දාලා මේ මොනවා තිබුණත් පුළුවන් තරම් දුක් වේවා සැප වේවා මොන දේ දැනුණත් දැනෙන දේ කයි ඇයිනේදී එක සාධරලා හිටියෝ ඉතින් නිවන් තමයි. ඉන් එපිට තොරතුරු හොයන්න ගියොත් ඉන් එපිට වෙන කයකදී අහන්න ගියොත් උපකරණ බලාර්ථනා කරොත් වෙන දේවල් ප්‍රාර්ථනා කරොත් ඉතින් එතකොටම අරගේ තියෙන අර නිර්මල ගතිය නැති වෙනවා. නිසා කයරම ඉත දීලා ඉන්න එකයි තියෙන්නේ. ඒක කරන්න බෑ ආධුනිකයරු. ආධුනිකයන් වෙලාම කයත් එක්ක අමුතු ප්‍රේම සම්බන්ධයක් තියෙනවා. දක්ක වේගන එනකොට වෙනකොට යාට තේරෙන අතරමඟදී මේ කයට ඉද දුන්නු කය වැඩ කරගන්න හැටි දන්නවා. අපි මේ කය හුරුතල් කළා තියෙනවා. මට අතරපයට වැඩ කරලා තියෙනවා. එක එක දේවල් වලට ඒජන්තලා දාලා එක එක දේවල් වලට උපකරණ හදලා තියෙනවා. එක දේවල් හදලා එතකොට වෙන්නේ හොරයි. ප්‍රශ්න නැහැ වකිරුවට. හැබැයි තමන්ගේ දෙයකට මුණදීමේ ශක්තිය හැඩ ගැහිමේ ශක්තිය මේ උපකරණ පහසු කරන නිසා වැඩෙනවා නම් ඒක කාල කන්නිකමක්. ඒක විනාශයක් කාබන් සිටියවීම. ඒක නිසා භාවනා ජප කරන්නේ පුළුවන් තරම් බලනවා. අයත් එක්කයි. එසක් කියන්නේ කය නිවන් දැකලා තියෙන්නේ හිත කැමති නැහැ නිවනට. හිත කැමති නම් කියන්න තියෙන්නේ කයත් එක්ක ඊටපස්. ඒක සඳහා සාමාන්‍ය බුද්ධි අපි ප්‍රාචි කරන්න ඕනේ හිත කයත් එක්ක ඉඳ කයට මොන දේ කරලා දෙන්න. ඉතින් අද මිනිස්සු ළඟ නැතිම දේ තමයි සාමාන්‍ය බුද්ධි. ඉතින් වැඩියෙන්ම තියෙන දේ සාමාන්‍ය බුද්ධි කියලා කියන්නේ. මොකද එක එක ළඟවත් නැහැ. එකක් ළඟවත් නැහැ. මොනවා හරි වෙච්ච ගමන් තව කෙනෙක්ගෙන් අහන. ඒ නිසා කියනවා මේ විභාගේ පේල් වෙන්නේ කොපි කරන්න කියලා. අනුංගේ දේවල් කොපි කරන්න. ආටපත් කොපි කරන්න ඕනේ. ඒ තමන් ළඟ තියෙන ඒ පොටෙන්ෂල් එක වෙනත් පොසිබිලිටි එක ඒක දැක්කත් ඇති කියලා මම හිතනවා මම කියනවා. මට මේකෙන් ඒ සම්පූර්ණ සුවේ මේක ඇතුළේ තියෙනවා කියලා දන්නවනේ. නිවන් දැකලා වගේ තමයි ජීවත් වෙන්නේ. තිසාව නිවන් දැකයි කියලා අංගෙන්ද ඔක්කත් එහෙම නැත්නම් රැසී දෙන්න ඔක්කත් මොකුත් උන්නේ. මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලේ දුර්ලභ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබිලා මේ දුර්ලභ ක්ෂණ සම්පත්තිය ඇත් එක්ක මම ඉන්න පුළුවන් ගතිය වැඩෙනවන. එතන මේ කයට ප්‍රේමේ වැඩෙනවන. එතන මේ කයට සාදර බව වැඩෙනවන. අන්නේ සඳහා ක්‍රමසහවිදි ඕන කෙනෙකුට මේ පැත්තෙන් බැලුවොත් හොයන්න පුළුවන්. අත්තිකේහි උපඤ්ඤාතෝ මග්ගෝ කියලා බුදුජානක දේශනා කරන්න කරන් තියෙන එකනම් ඒක මාර්ග ක්‍රම රාශියක් තියෙනවා කියන්නේ. අපි දන්නේ නැත්නම් භාවනා කරනකොට මොකද කරන්න ඕනේ කියලා මෙන්න මෙව වෙන්න ඕනේ මෙව වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා තියෙනවනේ. ඉතින් එහෙම නැහැ ඉතින් අර ස්වභාවික විවරණියට ස්වභාවික ගලණය සම්පූර්ණ බාධා කරනවා. චින්තාමේ ඥානයේ සාසහ අපි හිතන්නේ දැනුම නිසා. මේකට කියන්නේ බොඩි නොලෙජ් කියලා. එකකින් අහන්න මොකද කරන්න ඕනේ. එතකොට එයා දන්න. ඉතින් සා මනුෂ්‍ය පැටලාවේ අත්ත පැටලාවේ ලැබීමම විශාල එතකල බින් මහිමයක් ඒක කාලකන්ණිය කියලා හිතන්නත් එපා ඒකට අරින් මේ ජග් ගහන්න ඕනේ කියලා හිතන්නත් එපා එනිසා ලොන්තරම් බලන්නේ එදින්ද කටයුතු කරනකොට ඔය ලියලා තියෙන දේවල් වලදී කොච්චර දුරට තමම විශ්වාස කරනවද එක මැස්සෙක් නෑ වැඩි ටු දව කරා දව කෙරෙන්නේ තමන්ගේ ශරීරියත් එක තමන් ගත කරන එකේ තමයි තේන්චා තමන් ඒක කරලත් අදා බලන විතරක් නෙමෙයි පුළුවන් තරම් මේ කණ්ණායටත් කියලා දෙන්න. මේ ශරීරයේ උරතල් වෙන්න ගත්තොත් කිල්ලෝරක් නෑ.
ඒක කිසිම වෘතලයක් නැහැ. පැමිණි දුක් පැමිණිදායි සිද්ධ වෙන තියෙන දේවල් තමයි වෙන්නේ. ඒක මුණුදුරන වශයෙන් මොනක් අත්තේ. කියනවා යකා තමයි. නමුත් යකාවේ කියන තරම්ම කළු පාට නැහැ. ඇවිල්ලා බලනකොට කාගෙද ඉන්න පුළුවන්. කාට හරි කියපු ගා මොකක් දතුත් ඇවිල්ලා කළු පාට වෙලා ඇද්දගත් වතු පාට වෙලා යකා යකා වෙනවා. ඒ කිසිම යකෙක් යකෙක් නෙවෙයි. ඒ නිසා ඔය විදිහට මුණ දෙන්න මුණ දෙනකොට විශ්වාසයක් එනවානේ. මේක ගැලුම් කරා නම් විතරයි කියන්නේ. ඒක තමයි සුවඳ වෙනවා කියන්නේ. අපි කප්ප සාදයක් පහල වෙනවා. දෙවෙනිගොල්ල මොනක්වත්ම මේක කරන්න දෙයක් නැහැ. මම මේ කරගෙන යන වැඩේමයි. මට මේක විශ්වාසයි. මම දන්නවා ඔහේ ගියත් මගේ ඇඟ තියෙනනේ මාත් එක්ක. මගේ හුස්ම තියෙනනේ මගෙත් එක්ක. ඒකත් එක්ක මම යනවා කියලා විශ්වාසය ආවට පස්සේ කැඩෙන දේවල් වෙනවා. ඒ ඇයලා හැපිලි වෙනවා. නමුත් ඒ අර විශ්වාසය නිසාම කොච්චර පයින් ගියවත් උතුරු කට්ටට උතුරට හැරෙන ගතියක් තියෙනවා. අන්තිමට තියෙනවා මෙයා කොහොම කළොක්ක. ඒ දේ බාර ගන්න කැමති, කයත් එක්ක ඉන්න කැමති. අන්නේ ගතිය තියෙනවා නම් ඒක නා ඔහේ හිටියත් දෙකලාවක ජීවත් වෙන්නේ තිබුණු තරමට කක්ක ගාගන්නේ. මේකකින්ම බේර ගන්න තමන්ගේ කයත් එක්ක ජීවත් වීම හරහා ලැබිච්ච මනුස්සත්වයට ලැබේ අගේ කිරීමක් කියලා තමයි මේකට කියන්නේ. ඒ නිසා පුළුවන් තරම් බලන්න කය ඉරියව්ව ඒක මේ භවනායේ ලැබෙන එකක් නෙවෙයි. ඒක මොකද මේ ශරීරය එහෙම නැත්නම් මේමයි කියන්නේ. අපි තාම බරපතල වැඩ කරන වෙලාවල් තියෙනවා. ශල්‍ය කර්මයකට සම්බන්ධ වෙලා ඉන්නවා. එහෙම නැත්නම් කාර් එක ඩ්‍රයිව් කරනවා. එහෙම නැත්නම් සූක්ෂම වැඩක් කර කර ඉඳලා තියුණා. හිත නිතරම බලනවා. මට බඩගින්ද මට ඉදිමතද මට වතුර බාද වැසිකිලි කරන්න ඕනද කැසිකිලි කරන්න ඕනද. ඒ විදිහට මේ පරිණාමයේදී ඉන්ටරොසෙප්ෂන් එකක් යනවා. කොච්චර සීතල සරකා ඒක භාවනා කරනත් බෑනේ. ඒක මනුස්සත්ව පැටලාවේ පැකේජ් එකේ තියෙන එක. ආය ප්‍රොප්‍රියෝසෙප්ෂන් කියලා ඉන්න ඉරියව්ව අපි ඉන්නකොට හිරි වැටෙන ගැත් පේනවා. ඒ කියන්නේ ඇඟ මේ ඉරියව්ව හරි නෑ කියලා බ්‍රේන් එක නිතරම චෙක් කරනකොට පේනවා මේ ඉරියව්ව ඉන්න බෑ නැත්නම් මේ ඉරියව්ව තපයි කියලා ඉරියව්ව පරීක්ෂා කරන ගැතිය. ඉතින් මෙවුවා පොඩි ළමකෙක් තියෙනවා, වයසක අයෙක් තියෙනවා, කාටත් තියෙනවා. මේ සතිය මෙව හොඳට කැඳේ ගලබිලෝගේ බේරන පටන් ගන්නවා, බේරලා පෙරලා දෙනවා. මේක ඔබ භාවනා කරපු නිසා වෙච්ච එකක් නෙවෙයි. ඊට ප්‍රස්තාව දුන්නොත් මේ කය නිවන් දැකලා තියෙනවා. සබ්ලුවන් විදියට දන්න ක්‍රමයට කයත් එක්ක යාළු වෙලා කයත් එක්ක නැත්නම් කයට සලකලා එහෙම නැත්නම් මේ ඕලාරි ගත්ත ප්‍රතිලාභයත් එක්ක පුළුවන් තරම් ගතකරනද ඒක වළක්වන්න මෙලෝ කෙනෙකුට බෑ. මොනව බාධකද? ඉතින් අපි කියනෝ නම් මේ මට වැසිකිලි යන්න ඕනේ යන්න විදියක් නෙමෙයි මේ බබාන්ටමයි කිය. අපි දැන් නැති ලීඩ වගේ කෙනා. අද තියෙන ලීඩ ඔක්කොම එවුවා. ඔෂිලාට මල මුත්‍ර බහ කරන්න තිබුණා. උදම් බලවිනුම ලෙඩි. මම දෙයක් කරන්න විදියක් නෑ. මොකද අපි සිවිලයිස් වෙලා ශිෂ්ටාචාරය. ඒකට අපිට ඩ්‍රේනේජ් කප් කුස්සියක් වේ. ඒකට යනකොට වැඩි වෙලා. මේ අසිෂ්ට මනුෂයයි කියන මනුෂයා මොනක්වත් තියන්නේ නැහැ. ඔක්කොම එතන ඉවර කර ගන්නවා. ඔය ඉරියව්ව පිළිබඳ කාටවත් බල වෙන්නේ නැහැ. මං කියන්නේ එහෙම. ඇබරිජිනස් ලවෙන්දේ කිය. මත ඇතු යෝකයි ඉන්නවා. රෙප්ටිලියන් ඔය ඇබරිජිනල් මිනිහා ඉන්නවා ඇතුලේ. කියනවා නිතර බෝ ඉන්න අනුන් බව පාන්න යන්නේ ඔය උඹ අනුන් තන තන හදන්නේ ඕක හරියන්නේ නැහැ උඹයි මාත් එක්ක නිතරම ඉන්නේ ඒ නිසා මේ කයත් එක්ක ෂේප් වෙලා හිටපන් ඒක තේරෙන්න මිනිසෙකුට තේරෙන්න අවුරුදු 35ක් ජීවත් වෙන්න ඕන කියන කයත් එක්ක එතකොට තමයි යාර තේරෙන්නේ මේක යාළු කරගෙන ඉකරගත්තේ නැත්තම් වැඩි කචා ඒ නිසා ඒකත් එක්ක පුළුවන් තරම් කයත් එක්ක පුළුවන් තරම් යාළු වෙලා ඒකට නිකන් මේ ගෝවිලකට වගේ පන්සලකට වගේ සරකන්න. තමන්ගේ ශරීරෙට ගෝවිලකට පන්සලට වගේ සරකන පිසිදු තියාගෙන ඉන්න. තියාගෙන ගම නිකන් යොදී ඉන්න. මොන වගේ කීම් තිබුණා. මේක හරියට තියාගන්න තෝ කරන හැම වැඩක්ම අඩලිට යනවා. ඒ නිසා ඉදිරියම ප්‍රධානිය. ඒ නැත්තම් ගෘහමූලික වෙන වැඩක් කරනකොට වැඩමුළු නායකයා. එයා දැන් නැත්තම් තමන්ගේ කය ගැන මේවා කරන්න. අඩලිට ඉඳගෙන වැඩ කරන්න ගත්තොත්
වැඩිත් අදලි ආදර්ශයකුත් නැහැ. තේන්සා මේ පොදු අදහසක් ඉදිරිපත් කරේ කයගෙන ඉන්න තාක්කල් ලියලා තියෙන තොරතුරු ගොඩක් ලියලා තියෙනවා. ඒකට පක්ෂව ඒ තාක්කල් තමයි නිවෙන කියලා හිත අහිඳන දාන්නේ. අපිට තා තියෙනවා එම්න විනාඩි 15 විතර කාලයක් කාට හරි ප්‍රශ්න වශයෙන් හෝ එහෙම තමයි කියපු දේවල් පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීම විස්තර විභාග තියෙනවා. සමහරවිට අපි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් මම විතර අන්තර්මාස. සිතේ සිතුවිලි ඇති වෙනවා පිටට එනකොට මාසේ පැමිණි කරොත් පිට වෙන්න ඉඩ දෙනවා කියලා මේ සිහියෙන් අවබෝධය යුක්ත. සමහරවිට සිතේ ඇතුළ සිතුවිලි කියලා අතරක් තින් කරනවා කියලා. තින් කරාට ආපහු සිතුවිලි ආ හිතේ තියහද කියලා. පොකිතේ තියෙන පුළුවන් නේද සමහරවිට. ඒක අපිට අපි කාදාකත් එන්න තියෙන හිතවිලි ගැන හෝ අපිව බලන්න මේ ආපු දේ විතරයි බලන්නේ. ඒ නිසා ඒක ගැන පරිශනාවක් කරුවොත් 95%කට වැඩි හිතවිලි එන්නේ හිතන්නේක් නැතුව අයාල යන්නේ. ඒවට කියනවා thought without a thinker කියලා. හිතවිල්ලක් වඩපත් උනාට පස්සේ අපි පශ්චාත්තාප වෙන අපරාධි මගේ හිතේ අන්න අච්චර පහත් හිතවිල්ලක් ආවා. අච්චර උසස් හිතවිල්ලක් ආවම ටික අල්ලගන්න බැරි වුණා කියලා. ඒවත් මේ එකක්වත් මගේ බලනකින් නෙවෙයි එන්නේ. ඉතින් ඒ නිසා මේව ගැන ගණන් කරන්න යන මිනිහා මගේ කියා ගන්න යන මිනිහා මම කියා ගන්න මිනිහා ආත්මය කර ගන්න මිනිහා බුදුම සදාකාලික සැප දුකේ තමයි ගත කරන්නේ. ඒ දනෝ බහක්ම හිතවිලි මගේ නෙවෙයි. ඒකට පොතක් ලියලා තියෙනවා thought without a thinker කියලා. සයිකියාට්‍රික් කෙනෙක්, ඒක හොඳටම බණ භාවනා කරපු කෙනෙක්, ටිප්ස්ටයින්ගේ පොත කියලා බලන්න. අපි අහා කියන නයි රෙද්දස්ස දාගෙන කණෙක් අයමන. ඉනේ හැම හිතවිල්ලකටම උපන දාතික ලියනවා. උපන දාතික ලියන තාත්තාමම නෙවෙයි. ගෑණි වෙන මිනිහෙක් එක බුදියාගෙන හම්බෙච්ච දකු. ඉතින් මට උපන දාතික ලියන්න ගියාම වැඩි කච්චල්. ඔහොම කියනකොට නම් තේරෙනවා. ඉතින් කියන්න හොඳ නැහැ කියලාත් කියනවා. ඔය දරුවා හම්බුණාට හැම දරුවෙක්ම ජාතක දරුවෝ නෙවෙයි. අපි ජාතක දරුවෝ දේන්ෂා ඊම දිහා බලන්ඩ බලාගෙන ඉන්නේ එකකවත් වගේ කියන්නේ නැහැ. ඒ නිසා තව ගොඩක් ඉන්නත් තියෙනවා. ගිය ප්‍රමාණය දන්නෙත් නැහැ. කොයි එකාවත් ඕකනම් අපේ පිහිටීම. කොයි එකාවත් අපි මේ දැනුනට විඤ්ඤාතේ විඤ්ඤාතමත් තන්. ඉතරයි. ඒ ජීල්ලක් කැවිල ගියා. ඉන්නේ හරකට මොනවත් නැහැ. ඒක හොඳ නරක හිතවිලි මොනවත් හොයන්න ගියොත් ඊ ගාවටින චිත්තක්ෂණේ වල්මත් ඊගාඩින් ඉතකෙන් දවදොත් තමයි සතියේ නේ මේක ආපු හිතවිල්ල ප්‍රමාරා කරන්න කියන. ඒ කියන්නේ රීගගිටේෂන් අරක් වගේ දවල්ට කාලා හන්දෑවට ගහක් ඇටලා ඉදන් ඒ වමාරාකයි. අර ආපු හිතවිලි ආයේ වමාරාකයම තමයි කරන්නේ. ඒක නිසා බටහිර මානසිකත්වයේ මේක ගොඩක් මේ ආසියාකට වැඩිය highlight කරා. එනිසා බටහිර ඇත්තු චින්තන නිර්බරයි කියලා කියනවා. ආසියාකර ඇත්තු හැඟුම් වලට බරයි කියලා කියනවා. ඒකේ ඒ ඩෙකාට් කියන පළවෙනිම චින්තකයා කිව්වේ ergo cogito sum I think therefore I am. මම ඉන්න බාර තියෙන අඩුම ලකුණ තමයි මම හිතන්නේ. හිතවිල කියන්නේ මම. ආසියාකර ඒක ගණන් ගත්තේ නැහැ. ආසියාකරේ Nobel Prize හම්බුනෙත් නෑ මොකක්වත් නෑ. ඔබ Nobel Prize ටික බෙදාන කාගෙන ඉන්නවා අපිට ඕනෙත් නෑ. කිසිම දෙයක් අපි හිතන්න යන්නේ නෑ. අපි හැංගුම් වලට බලයි ටික. ඉතින් ඒ නිසා මේ එක එක කෙනාගේ චින්තන දිහා බලනකොට කියන්න පුළුවන් එයා බටහිරට බරද ආශ්‍යාකරයට බරද කියලා. බටහිරට බර එක්කන ඔය ඉතිවිලියට තමයි දැන දීලා තියෙන්නේ. ඉතින් ඒකෙන්ද අසීමිත පිළීමකට පෙළෙනවා. අවජාතක වෙන හැම හිතවිල්ලකටම මේ හදන්න හදන චර්ච දෙන්න හදන මේ කවදාකවත් ඉවර කරන්න බෑ. ඒ නිසා තමයි එන හිතවිල්ලට එන්න දෙන්න. එන හිතවිල්ල එන්නේ හේතු අප්‍රත්‍යමුත් නෙවෙයි. දිවෙන්නාච අපි ඔළුවට දාලත් නෙවෙයි.
බණ භාවනා කරන සම්මන බ්‍රාහ්මණයන් විසින් අපේ ඔළුවට දාලත් නෙමෙයි, එහෙම නැත්නම් හිතවිලි කියන්නේ ආත්මයක් නෙමෙයි. එසම මේ හිතවිලි එන චිත්‍රපට ශාලාවේ අයිතිකාරය වෙන මම බලාගෙන ඉන්නවා. මේ හිතවිලි දිහා බලාගෙන ඉන්නේ මොකටද? මේවා කිසිසේත්ම පසුබිමට අදාළ නැති වෙන්නේ. අන්න ඒක දැනගත්ත දවසේ පේනවා අනේ සංසාරේ මිනිස්සු පුදුම විඳවිල්ලක් විඳවනවා. හිතවිලි වාචික ක්‍රියා කායික ක්‍රියා, කායික ක්‍රියා වාචික ක්‍රියා බෙදා ගන්න බුණා. ඒක ethical ධර්මයක්. හිතවිල්ල ethics නෑ, ඒක ඇතුලේ වෙන්නේ. ඉතින් ඒවට මේ මානසික රෝග කියලා කියන්නේ. මානසික රෝගයක් වෙන්නේ නෑ, කායික මානසික වාචික දෙක උඩට දැහැෙන්න ඉක්මවගෙන මේකට යන්න දුන්නොත් කායිකවත් උන්නේ ඇතර තමන්ගේ මේ ඇනලිසිස් එක කරගන්න පුළුවන්. නැත්තම් තමන්ගේ මේ කවුන්සලර් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් සත්‍ය වර්ණ කෙනාට අන්තිමට ආයෙ කවුරු සයිකියාට්‍රිස් ලබන්න ඕනේ. තමන්ගේම ඒක ඇනලයිස් කරගන්න පුළුවන්. නම් සමහර වෙලාවට මානසික අසහන තියෙන කට්ටියට එහෙම වුණොත් එහෙම ඉතින් ඒක ටිකක් ඇග්‍රවේට් වෙන්න බලන්න. සත්‍යෙම ඔබ ටිකක් මං කරලා දානවා. ඉතින් එතකොට කොතෙන් යනකම් තමා විශ්ීම තමන්ගේ හිතුවිලි යන්නත් කරන්න පුළුවන්. කොතනින් එහාට පිටගෙනගේ සාරණ පිට බලන්න ඕනද කියන එක මෙඩිටේෂන් ඇන් මෙඩිකේෂන් කියලා ප්‍රශ්නයක් තියෙනවා. බටේට ලෝකෙට ඒගොල්ලෝ කියන්නේ මේ බයිපෝලා වගේ ඒගොල්ලෝ හඳුනගන්න රෝගේ තියෙන කට්ටිය භාවනා කරන්න යන්න එපා. එතකොට ගොඩක් එන්නේ මනෝ විකාර, සිසොෆිනියා තියෙන භාවනා කරන්න යන්න එපා. ඉන් පල්ලෙහා ඉව දෙකේ භයානක මානසික අසහන කියලා තමයි ලයිස්තු කරලා තියෙන්නේ. අනිත්‍යවත්යේදී භාවනා කළා අයින් කරන්න පුළුවන්. හැබැයි ඒකට අර ලෑස්තිලා යන ගමන තමයි වැදගත්. මෙන්න තමා විසින්ම මේ වගේ විකෘති ක්‍රියාකාරකම් කරනවා. ඒ වගේ හුඟක් කලාවට විස්තර වෙන්නේ ඔය සිසොෆිනික් එහෙම නැත්නම් බයිපෝලා වගේ තමයි. ඒ වෙලෙකට හොයාගත්තාම භූතෙක් ගැහුවා. නැත්නම් ඌණියක් කරලා යකෙක් ගහලා කිව්වට තමන්මයි කරන්නේ. ඒ කරන වෙලාවේ ඒක පැත්තකයි. ඒක ප්‍රතිඵල දකින්නකොට භයානක දෙයක් වෙලා පිට කෙනෙක් නැහැ. යාමයි කරලා ඇනලිසිස් වලින් හොයලා පෙන්නලා දෙන්න පුළුවන්. එයා වෙන මොකක් හරි එකකින් දැඩි ආතතියක ඉන්න කෙනෙක්. ඒ නිසා සාමාන්‍ය විශ්ව ජීවත් වෙන්න ගියාට ආතතිය එලි දක්වන. එලි දක්වන වෙලාවේ අස්වාභාවික ක්‍රියා සිද්ධ වෙනවා. මම 77 78 79 ඉන්න වෙලාවේදී ප්‍රොෆෙසර් කේන් ජයතිලකගේ වයිෆ් අපිට කියතියා ඉඳලා කියනවා ඒ එයාගේ ඉස්කෝලේම ගෑන ළමයෙකුට අක්කයි නංගි දෙන්න ඉස්කෝලේ ගියා. ඊපස්සේ අක්කා ඉස්කෝලෙන් අස්සුණා. අස්සුණාට පස්සේ ගෙදර තනියම ඉන්නේ. අම්මලා තාත්තලාත් නැහැ. ගෙදර තනියම ඉන්නකොට හාල් එකට මේ ගල් වැටෙනවා. පිටිසම්බල්ලා බලනකොට ඒකේ ගල්. ඉතින් බුතෙක් මේ පැට් ජයතිලක පැට්‍රිෂා වෙන්න දෙමළ එකනේ. එයා ඔක්ක පිළිගන්නේ. එයා ඇනලයිස් කරන එකමයි කරන්නේ. අකින්නට ඉස්කෝලේ ගිහිල්ලා එයා මේ ඉස්කෝලේ ඉස්පාතලක් වොලිබෝල් කණ්ඩායමේ නායකයත් එක්ක පොඩි ලව් අෆෙයර් එකක් තිබිලා තියෙනවා. හරි ඉස්කෝලේ යන්න බැරි වෙන නිසා ඒක කැඩිලා දැන් නංගීට ඉස්කෝලේ යන්න බුණා මට යන්න නැහැ කියලා ඒ තියෙන සප්‍රසිච් එක තමයි ඉදිරියට දාන්නේ. ඉතින් හොඳට ඇනලයිස් කරලා මම කිව්වලු අම්මට තාත්තට කතා කරලා මෙයාට කියන්නේ නංගීට බත්යක් කරගෙන යන්න කියලා. නංගීට කියන්නේ කිව්වලු පන්තියෙන් පස්සේ වැඩ ටිකක් දාගෙන අක්ක බත්යක් ගෙන දෙනවා ඉන්න කියන. මම බත්ත ගෙනියන්න කියන පස්සේ අරගෙන තුනියක්. දෙකේ කනගේ තියෙනවා මේ රිප්‍රෙෂන් අය කියලා එකට කියන්නේ. ඒ රිප්‍රෙෂන් වුණාට පස්සේ ඒක පාරට එළියට දාන. එළියට දාන්නේ ඒක ආවේශ වෙලා. ඔක්කොටම වෙන්නේ නැහැ. සමහරෙකුට එහෙම වෙනවා. ඒක ඇනලයිස් කරලා බලනකොට ඇතුළෙමයි
තමන්ට හානි කරන දේ තමන්ම කරගෙන සිහිය එනකොට කෑ ගහනවා තමන්ම කරගත්ත දේ. ඒකට හේතුව ඇතුලේ පර්වර්ෂන් එක. මම මේ කියන්නේ මම කරපේ ගන්න නෙවෙයි මම මේ යන කාලේ කතා කරලා ඒ නෝන මාත්‍යත් දුන්නා. ඇතමු සුවද ආශ්‍රය කරා. ඒක උනටදී භාවනා කරන්න එපයි. ලිමංගේල ළමිට හම්බුවන් කිව්වා මෙන්න මෙහෙමයි සයන්සේ එනෝන හරි දක්ෂයි උනාට භාවනා කිරීමෙන් ඔයගේ ප්‍රශ්න ඇති වෙනවා කියන වගේ මානසිකත්වයක හිටි. මට තිබුණේ මට ඔයගේ ප්‍රශ්න ඇති වුණෙත් නෑ. මට හිතනවා එනේ යගේ කාබ් දෙන්නේ. දැයිත විනාඩි 5ක් විතරදී ඉතින් ප්‍රශ්න නැත්නම් අපි ඒක එකතු කරමු විගාට කරන සම්මන්ත්‍රණය. තැන්පතින් අපි ප්‍රසවිචාරාත්මක වැඩපිළිවෙළ ඉදිරිමව සටහන් කරන සම්බන්ධ වෙච්ච ඉරිදුනාටම තෙරුවන් සරණයි.